සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට ඇති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී අපේ පින්වතුන් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ඉරිදා ධර්ම දක්ෂිණා ධර්මානුශාසනාව ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසට ශ්‍රවණය කරන්නට දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ ඉතාලියේ සේවයේ නියුතු මීගමුව වැල්ලවේදිය අංක 109 නිවසේ පදිංචිව සිටින නිරූපා සර්මා මහත්මිය ඇතුළු පින්වතුන් පිරිසයි දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඉතින් අපේ පින්වතුන්ට ධර්ම දේශනාව අවසානයේදී පින්පෙත් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිණා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. අද ධර්මදේශනාව සඳහා පින්වතුනි මම ඉතාම වටිනා දහම් කතාවක් දේශනාවට මාතෘකාව හැටියට තෝරගත්තා. මේ ධර්ම කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ජේතවනාරාමේ වැඩවාසය කරන කාලේ. මේ කාරණාවෙන් මං අපේ පින්වතුන්ට බොහොම විශේෂ කාරණයක් අවධාරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි අපේ සමාජයේ යම් පිරිසක් ධර්ම ශ්‍රවණය කරගෙන මේ සසර පිළිබඳ අවබෝධයක් ලබාගෙන
පින්දහම් කරගෙන මේ ගමන යන විශාල වෑයමක් දරනවා. ඒක ඉතාම වටින කාරණාව. නමුත් ඇතැම් දිනෙක වැරදියට තීරුම් කරගත්තු කාරණාවක් සහ නොසලකන කාරණාවක් සම්බන්ධයෙන් අද මේ ධර්ම කාරණාවෙන් මං පිංගුතුන්ට දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි සමහර දිනෙක පිංගුතුනි මේ පින්දහම් කරද්දී තමන්ගේ අතින් සිදුවෙන අකුසල කර්ම. දැන් සමහර කාරණා තියෙනවා තමන්ට ඒකෙන් ගැලවෙන්න අවශ්‍ය කරන පාරවල් ගණනාවක් තියෙනවා. නමුත් අර ගැලවෙන පැත්තට ගමන් කරනව නෙවෙයි, ඒක යෙදෙන පැත්තට තමයි කටයුතු කරන්න උත්සාහ කරන්නේ. ඒ වෙලාවට තමන්ගේ හිතට තමන් මෙන්න මේ වගේ සාධාරණීකරණයක් කරගන්නවා, කමක් නැති මං පින් කරනවනේ, මම මේ වගේ සුළුසුළු පව් කරාට කමක් නැහැ, මම කරන පින් වලින් ඔය කර්ම යටපත් වෙලා යාවි කියලා සමහර අයගේ මතයක් තියෙනවා. විශේෂයෙන්ම වර්තමානයේ බොහෝ දිනෙකුගේ අතරේ තවත් විශාල අඩුපාඩුවක් තියෙනවා. ඒ තමයි අපි මේ කාරණාවල් නම් මීට පෙරත් මතක් කරලා තියෙනවා. මං කියන්නේ ඉතින් හැමදාම වගේ මෙව නිතර නිතර මතක් කරත් පාඩුවක් වෙන්නේ නැහැ කියලා නම් තමයි මගේ නම් අදහස. මොකද බොහෝ දිනක් ඒ වැරදි පාරවල ලියන්න නිසා අපේ සමාජයේ සමහර අයගේ ළඟ තියෙනවා එක මතයක්, මේ කටින පින්කමක් කරාම ආනන්තරේ පාප කර්ම හැර අනිත් සීළු මකුසල කර්ම ටික යටපත් කරන්න පුළුවන් කියලා. එහෙමනම් පින්වතුනි අපි මේ පව් කරන්න බය වෙන්න ඕනේ නෑනේ. මොකටද ඔය හැටි බය වෙන්නේ පව් කරන්න? කටින පින්කමකින් ඔය තරම් මහා ලාභයක් ලබන්න පුළුවන්? මං කියන්නේ පින්වතුනි ඒවනම් මේ මාර්යාගේම පිරිස හදපු මත කියලා මගේ නම් අදහස. එයි පව් කරන්න තියෙන කැමැත්ත අඩු වෙනව නෙමෙයි, පව් කරන්න තියෙන කැමැත්ත වැඩි වෙනවා. ඉකින් බය වැඩි වීමක් නෙවෙයි, බය අඩු වීමක් වෙන්නේ. ඉතින් මිනිසු පවටම යොමු කරන්න තමයි එවගේ අදහස ඇදලා තින්නේ කියලා මගේ නම් අදහස. එහෙම දෙයක් නෑ පින්වතුනි. තමන් යම් පවක් කළොත් න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරම් පවිස්ස න විජ්ජත්සීසෝ ජගතිප්පදේශෝ යත්තට්ටිතෝ මුංචෛය පාපකම්මා. යත්තට්ටිතෝ මුංචෛය පාපකම්මා. තමන් කරපු පාප කර්මයෙන් ගැලවෙන්න නාන්තලික අහසේ සැඟවිලා හිටියත් බෑ, න සමුද්ද මජ්ජේ මහා සමුද්‍රයේ මැද සැඟවිලා හිටියත් බෑ, න පබ්බතානං විවරම් පවිස්ස පර්වත කුහරයක් ඇතුලේ සැඟවිලා හිටියත් බෑ, න ජගතිප්පදේශෝ මේ ලෝකේ පාපයෙන් ගැලවෙන්න කිසිම ප්‍රදේශයක් නෑ. යත්තට්ටිතෝ මුංචෛය පාපකම්මා. තමන් කරා වූ පාප කර්මයෙන් ගැලවෙන්න මේ ලෝකේ කිසිම තැනක පිංගුතුනි කිසිම ඉඩක් නෑ. ඉනිසා මතක තියාගන්න, කරන පව් වලින් ගැලවෙන්න බෑ. කිසිම පුණ්‍ය කර්මයක් නෑ පිංගුතුනි පව් නැති කරන. මොකද පව කියන එක අහෝසි වෙන ආකාර තියෙන්නේ අවස්ථා කීපයකදී විතරයි. එහෙම නැතුව මේ පින් කරපු පමණින් අහෝසි වෙන අකුසල කර්ම කියලා જાතියක් නෑ. ඉතින් අපි කරන්න ඕන අපි අකුසල කිනුම පුරවගන්න එකෙන් වළකින්න කටයුතු කරන එක. මොකද තව පින්වතුනි ජීවිත අසංඛ්‍ය ගාණක් ගිහිල්ලත් ගෙවල ඉවර කරගන්න බැරි කර්ම තොගයක් අපි ළඟ තියෙනවා. මහා කල්ප අසංඛ්‍යක් ගියා ඉවර කරගන්න බෑ ඒ තියෙන අකුසල කර්ම ටික. එච්චරට අකුසල කර්ම තියෙන. දැන් අද ඉඳලා අකුසල කර්ම කරන එක නැවැත්තුවත් පින්වතුනි තියෙන ටික ගෙවල ඉවර කරන ඊට වඩා කාලයක් යනවා. ඉතින් අපි තව තව කරන්නේ මේක මිත්‍යා දෘෂ්ටික අදහස් වල ඉඳගෙන මේවා තව තව පුරව ගන්නවා. අනිත් එක පින්වතුනි දැන් එළවෙන වස් කාලයක් තියෙනවනේ. අපි මේවා කලින් අවුරුදු වලත් කියලා තියෙනවා. ඉතින් නැවත මතක් කරන්නත් කියන්නේ ඇත්තටම කටින පින්කම් වලින් අපේ පින්වතුන් ඒ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ළඟා කරගන්න බෑ. අනිත් එක කටින පින්කම කියන එක අද පින්වතුනි උත්සවයක් බවට පත් වෙලා තියෙන එක. පින්කමක් නෙවෙයි, අර මිනිස්සු නැටුමින් ගැයුමින් වයුමින් සනසවන උත්සවයක් බවට පත් වෙලා තියෙන්නේ. ඇතරම අද කරන විද්‍යට කරන පින්කමෙන් නම් පින් වලට වඩා වැඩිපුර රැස් වෙන්නේ පව්. ඒ නිසා පින්වතුනි මේ කටින පින්කමකින් ඔයි කියන තරම් ප්‍රතිඵලයක් නැහැ. කටින පින්කමේ ආනිසංස තියෙන හාමුදුරුවන්ට විතරයි. අපේ පින්වතුන්ට ඔය කියන පින්කමේ ආනිසංස ටික ලැබෙන්නේ වස් පින්කමේදී. වස් කාලේ වස් සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කළොත් විතරයි අපේ පින්වතුන්ට ඔය කියන ප්‍රතිඵලේ ළඟා කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉන්සම වස් කාලේ පින්කම් කරන්න. මොකද අපි ඒවා ගිය වර්ෂවල මේව පැහැදිලි කළ දීලා තියෙනවා. වස් කාලේ උපස්ථාන කරලා මේ ශාසනේ කොයි වගේ ප්‍රතිඵල ලැබ පුත්තුම ඉන්නවද කියලා. ඒ නිසා මේ කටන පින්කමකින්
අර කියනෝ වගේ ප්‍රතිඵලයක් ළඟා කරගන්න බෑ. ඉතින් මම මේ අද මේ කතාව තෝරගත්තේ අපි යම්කිසි පවක් කළොත් ඒ පවත් අපේ පස්සෙන් එනවා, යම්කිසි පිනක් කළොත් ඒ පිනත් අපේ පස්සෙන් එනවා. මෙන්න මේ කාරණාව මේ කතාවෙන් තේරුම් කරලා දෙන්න. අතීතයේ පින්වතුනි බොම ලස්සන රූපයක් තිබිච්ච ස්ත්‍රියක් හිටියා. ඇගේ අංගපසඟ, ඇගේ මුහුණ, මේ සියල්ල දකින දකින මිනිස්සු වශීකරවන විදියට තමයි තිබුණේ. ඒ වගේම තමයි මේ අලංකාර බව තවත් විචිත්‍ර කරවන කේශ කලාපයක් තිබුණා. ඒ බොහෝම සුන්දර කේශ කලාපයකින් යුක්තයි. ඉතින් මගේ මේ තිබෙච්ච රූප සෞන්දර්යයට බොහෝ ස්ත්‍රී නිරිෂියා කරා. Tamante නැති කාරණාවල් දිහා දැකලා බොහෝ ස්ත්‍රී නිරිෂියා කරා. ඉතින් ওই ඉරිෂියා කරපු ස්ත්‍රීන් දවසක් මේ ඊටාම ලස්සන රූපයක් තිබෙච්ච මේ ස්ත්‍රියට දාසකම් කරන දාසියව හිතවත් කරගෙන ඇට නොඑක් නොඑක් ලාභයන්ගේ සංග්‍රහ කරලා නොඑක් ප්‍රත්‍යයන්ගෙන් උපකාර කරලා ඈව හිතවත් කරගත්තා. ඊම හිතවත් කරගෙන ඈ ලවා අර ස්ත්‍රියගේ හිස ගල්වන විෂ ද්‍රව්‍යයක් දුන්නා. මේක මගේ හිසේ කොහොම හරි ගල්වන්න කියලා. ඉතින් අර දාසියත් අර අන්‍ය ස්ත්‍රීන්ගේ ලාභ සත්කාරයට නැමිලා මේ විෂ ද්‍රව්‍ය අර ඉතාම ලස්සන රූපයක් තිබිච්ච ස්ත්‍රිය නාන වෙලාවේ හිසේ ගල්වන ආලේපයට ඒකත් එකතු කළා. ඉතින් ඈ නොදැනුවත්ව ඒක හිස ගල්වපු නිසා පෙඟතුණි ඇගේ හිස කෙස් යන්න පටන් ගත්තා. ටික කාලයක් යනකොට හරියට හිස තිත්ත ලබු ගෙඩියක් වගේ. ඈ බොහෝම අවලස්සන වුණා. ඇගේ තිබිච්ච ප්‍රියමනාප බව නැති වෙලා ගියා. ඒ නිසා ඇයට තව දුරටත් ඒ නගරේ වාසය කරන ලැජ්ජාවක් ඇති වුණා. ඈ මොකද කළේ? රෙදි කඩකින් හිස වසාගෙන ඒ ගමෙන් ඉවත් වෙලා වෙනත් වූ ගමකට ගිහිල්ලා ඈ තමන්ට පුළුවන් ප්‍රමාණයේ ජීවිකාවක් කරගෙන ජීවත් වුණා. ඒ ජීවිකාව වශයෙන් කළේ මේ තල තෙල් වලින් මිශ්‍රණයක් හදලා ආහාරයක් හැදුවා. තල තෙල් වලින් ආහාරයක් හැදුවා. ඊළඟට ඒ විතරක් නෙවෙයි ඈ සුරා සැලක් පැවැත්තුවා. සුරාවත් විකුණා. ඊතුහම ඈ ජීවිකාව කරගෙන යද්දී දවසක් පින්වතුනි මේ ඇගේ සුරා සැලට ආපු සුරා ලෝඩින් පිරිසක් සුරා පානය කරලා ඉතින් ඒ අධික සුරා පානය නිසා වෙරිමතින් තැන් තැන්වල වැටුණා. මම මොකද කළේ? අර සුලා ලෝලින් අතරින් බොහෝම වටින වස්ත්‍රයක් ඇඳගෙන හිටපු පුරුෂයෙකුගේ වස්ත්‍රය ඇ හොරාගත්තා. එහෙම හොරා අරගෙන ඇ ඉතිරින් පලා ගියා. ඊළඟට ඔහොම ටික දවසක් යනකොට දවසක් ඇයට මුණගැහුණු හාමුදුරු නම. ඉතින් මේ හාමුදුරුවෝ මුණගැහිච්ච වෙලාවේ උන්වහන්සේ තමන්ගේ නිවසට වඩම්මවල ආසනයක් පනවල වාඩි කරවල තමන් අර පිසින මේ ගිතෙල් වලින් හදන ආහාරය තාම සුළු ආහාර කොටසක් උන්වහන්සේට පූජ කරා. ඉතින් උන්වහන්සේ එතන තියාගෙන ඒක වලදනකම් කොඩයක් අතින් අරගෙන උන්වහන්සේට සෙවණ වැටෙනසේ ඔසවගෙන හිටියා. ඉතින් මේ විදියට ඇයි පුණ්‍ය කර්මයේ කරලා ඇ ප්‍රාර්ථනාවක් කරා කිසිඳු ආත්ම භාවයක තමන්ට මේ වගේ දුක්ඛිත ජීවිතයක් නොලැබේවා. මට සසරේ ඉතාම උසස් ආකාරයේ වරලසක් විශේෂයෙන්ම ලැබේවා කියලා ඈ ප්‍රාර්ථනාවක් කරා. ඉතින් මේ කාරණාවත් එක පැත්තකින් අගයන්න පුළුවන් කාරණාවක්. මොකද ඒක අගයන්න ඕන කියලා කියන්නේ පිඟතුනි මේ දැන් මේ ස්ත්‍රිය ඈට මේ අහිමි වෙච්ච දෙයක් නැවත ලබන්න කියලා තමයි මේ ප්‍රාර්ථනාව කරන්නේ. ඔක පිඟතුනි බොහොම සම්මාදිට්ඨික අදහසක්. මේ කටයුතු කරන ආකාරයේ සමහර තැන් තියෙනවා පිඟතුනි බැහැර කරන්න ඕන. නමුත් මේ කාරණාවල් බොහොම විශේෂයි. ඒ විශේෂත්වය තමයි පිඟතුනි අපට ජීවිතයේ සමහර තැන් තියෙනව නොලැබෙන දේවල්. දැන් සමහර අය නම් කරන්නේ එහෙම නොලැබීම් හමු ඒවට සාප කරනවා. මට ධනෙ නෑ, මට මේ වගේ තනතුරු නෑ, මට මේ දේවල් ලබන්න බෑ, මගේ නිරෝගීකම නෑ, මම රෝගී වෙලා ওই වගේ ජීවිතේට සාප කරනවා. ඉතින් පිඟතුනි ඒ කාරණාව පිඟතුනි මේ දියුණු කෙනෙකුගේ දකින්න ලැබෙන ලක්ෂණයක් නෙවෙයි. අපි මතක තියාගන්න ඕන මේ අපේ සංසාරයේ පළවෙනි ජීවිතේ නෙවෙයි කියලා. කෙලවරක් පණවන්න බැරි ආපු මේ සසර ගමනේ අපි පිඟතුනි කවුරු වෙලාද නොයිපුදුනේ? අපි මොනවද නොකලේ? අපි ළඟ පිඟතුනි හැම කර්මයක්ම තියෙනවා.
හැම දේම තියෙනවා. නමුත් පින්වතුනි, අපි තේරුම් කරගන්න ඕන කාරණාව තමයි අපට ජීවිතයේ ඒ නොලැබීම් හමුවේ අපි සමහර ප්‍රශ්නවලින් පීඩා විඳෙනකොට හිතන්න ඕන මේක මගේ සසර දෝෂය. රෝගයක් හැදුනම හිතන්න ඕන මේක මගේ සංසාර දෝෂය. එතකොට ඒ ඇතිවෙච්ච කරදරය තව සසරට වැඩි කරගන්න ක්‍රමවේද නෙවෙයි අපි කරන්න ඕන. මේ සමහර අය ඒ කරදරවලින් මිදෙන්න කියලා මිත්‍යා දෘෂ්ටික වැඩ තමයි කරන්නේ. දැන් උදාහරණයක් ඇටියට, ධනේ නැතුව දුප්පත් වුණාම හොරකම් කරන්න පටන් ගන්නවා. සමහර අයම හොරු අහු වුණාමත් සමහර මිනිස්සු ඒ හොරුන්ව සාධාරණීකරණය කරනවනේ. මේ මිනිස්සු මේ නැතිකමට මේවා ගත්තේ, පව් අසරණය, ඌයි හිතන්නේ පවයි මිනිසුන්ට දඬුවම් කරන්න එපා, එහෙම කියනවා. මතක තියාගන්න පිංගුතුනි, ඒ මනුස්සයට කරන තවත් අපරාධයක් ඒක. ඇයි ඒ මනුස්සයා පිංගුතුනි තව කොච්චර හොරකම් කරයිද? තමන්ගේ ක්‍රියාවට සමාජයෙන් ලැබෙන ඇගයීමක්නේ. ඒතරේ මේ මනුස්සයාට තව තව ඒකේ යෙදෙන්න උනන්දුවක් ඇති වෙනවා. ඉතින් පිංගුතුනි, දුප්පත් උනාම හිතන්න ඕනේ මම දුප්පත් වෙලා තියෙන සංසාරේ දන් නොදීන නිසා. එහෙනම් මේ ජීවිතේ උනන්දු වෙන්න ඕන මොකටද දන් දෙන්නේ? දන් එහෙම තමයි කටයුතු කරන්න ඕන. තමන් දන් දෙන්න තමයි උනන්දුවක් ඇති කරගන්න ඕන. තමන්ට යම් රෝගයක් තියෙනවා නම්, ඒ කියන්නේ මේ පූර්ව ජාතියේ කරපු කර්මයක් ඵල දීලා තියෙන්නේ. අනිත් එක තමයි අපේ බොහෝ දිනකගේ අදහසක් තියෙනවා, මොනවා හරි දුකක් විඳිද්දී ඒක විඳින ගම මෙන්න මෙහි මිතරව කමක් නැහෙනේ, මේ ජීවිතේ විතරයිනේ, ඕක ගෙවල ඉවර කරයින් පස්සේ ඉවරයිනේ ඕක. මතක තියාගන්න, කර්මයක් ඵල දුන්නම ඉවර වෙන එක ඇත්ත. ඒක වරදක් නෑ. නමුත් මතක තියාගන්න, ඒ ඵල දෙන්නේ එකයි. තව ජීවිත 100ක් 1000ක් ලක්ෂයක් යනකම් විපාක දෙන්නේ ඇති. ඉතින් ඒ වෙලාවට ඒක විඳින කාරණාව එහෙම හිතන එක කමක් නෑ. මොකද ඒවත් එක ගැටෙන්න යන්නේ නැතුව. හැබැයි ඊළඟට තව දෙයක් කරන්න ඕන, මතු ජීවිතවල එහෙම කර්මයක් ඵල නොදෙන විදියට පින් කරගන්න. කුසල් වඩා ගන්න. එතකොට ඒ වගේ විපත්තීන් වලින් Tamanට ගැලවෙන්න පුළුවන්. ඉන්සාර රෝගයක් හැදුනම කරන්න ඕන, බෙහෙත් දන් දෙන්න ඕන, ගිලුණුන්ට උපස්ථාන කරන්න ඕන, ඊළඟට සතුන්ට හිරිහැර කරන එක, පහර දෙන එක, ඒව නතර කරන්න ඕන, අන්‍යව කරන්න ඕන. දුප්පත් වෙලා ඉපදුනා නම් දුප්පත් ජීවිතයක් ලැබලා තියෙනවා නම් කරන්න ඕන, Tamanට ඒ Tamanට සසරේ දන් දීපු නැති නිසා තමයි මෙහෙම දුප්පත් වුනේ, එහෙනම් මං දන් දෙන්න උත්සාහ කරන්න ඕන කියලා තියෙන ප්‍රමාණයෙන් දන් දෙන්න. ඒක මේ අති විශේෂ කොට දන් සකස් කරන්න ඕන නෙමෙයි. Tamanට පුළුවන් ප්‍රමාණයට, Tamanට තියෙන ප්‍රමාණයට Taman දන් දෙන්න. අන්න එහෙම තමයි කරන්න ඕන. අන්නේ විදියට පින්වතුනි කටයුතු කළොත් Tamanට අර සංසාරයේ තියෙන විපත් වලින් ගැලවෙන්න පුළුවන්. නැතනම් තමන් සමහර වෙලාවට ඒ කරදරවලින් නිදහස් වෙන්නේ කියලා කරන මිත්‍යා දෘෂ්ටික දේවල් නිසා තමන් තව තවත් මේ සංසාරයට ඇදගෙන වැටෙන එකයි වෙන්නේ. ඉතින් දැන් මේ මොකද කළේ? තමන්ට මේ අහිමි වෙලා ගියපු කේශකලාපය සසරේ කවදාවත් මේ වගේ තත්යකටපත් නොවි සංසාරයේ සුන්දර විදියට ලැබේවා කියලා ප්‍රාර්ථනාව කළා. ඉතින් ඔහොම ප්‍රාර්ථනා කරලා ඒ පින ඇ අනුමෝදන් කරගත්තා. ඉතින් මොහිම ජීවත් වෙච්ච මෙය මරණයටපත් වුණා. මරණයටපත් වෙච්ච මෙය ගිහිල්ලා පිංගුතුනි ඉපදුනේ මහ මොහොතේ මැද එක්තරා දිව්‍ය විමානයක දිවි ස්ත්‍රියක් වෙලා. ඈ පිංගුතුනි කරපු කර්ම සියල්ලම ඵල දීගෙන තමයි ඉපදුනේ. ඈට ඒ දිව්‍ය ස්ත්‍රියක් වෙලා උපදින වාසනාව ලැබුණේ අරේදාර හාමුදුරුවන්ට ඉතාම අල්ප වශයෙන් දීපු දාන විපාකේ නිසා. ඒ නිසා තමයි දිවි ස්ත්‍රියක් වෙලා ඉපදුනේ. හැබැයි ඈ කරපු අකුසල කර්මයක් ඇගේ පසුපසේ ඇවිල්ලා. මොකක්ද අකුසල කර්මය? අර වස්ත්‍ර හොරකම. ඒකත් ඈ පසුපසේ ඇවිල්ලා. ඉතින් ඈ දිවි ස්ත්‍රියක් වෙලා ඉපදුනාට ඈට වස්ත්‍ර නෑ, නිල් වස්ත්‍රයි. ඒ නිසා මේ විමානේ හඳුන්වන්නේ විමාන ප්‍රේත ලෝකේ කියලා. ඒ විමාන ප්‍රේතියක් වෙලා තමයි ඉපදුනේ. ඉතින් අපි පිංගුතුර තේරෙනව නේද දැන්? අපි මේ පිං කරන අස්සේ පව්කමුත් කළොත් මොකද වෙන්නේ කියලා. ඒකෙන් මම අර මුලින් මතක් කළේ ඕකෙන් ගැලවෙන්න බෑ. යත්තට්ටිතෝ මුංජේය පාපකම්මා. ඒ පාප කර්ම වලින් ගැලවෙන්න බෑ අපිට.
ඒ පාප කර්ම අපට පින්වතුනි කොයි යම් හෝ මොහොතකදී ඵල දෙනවා. කොයි යම් හෝ වෙලාවකදී ඵල දෙනවා. නමුත් ඉතින් තියෙන මේ අයහපත්ම දේ තමයි පිනත් එක්ක ඔය පව ඵල දෙද්දි. දැන් පින් කරද්දී ඒ කරන පාප කර්ම බොහෝ දෙනෙකුට හිතෙනවනේ. මම අර මුලින් මතක් කළා වගේ සමහර අය හිතනවා මේ පව් කර කර ඉඳෙද්දි කටන පින්කමක් කරාම තමන්ට මේ මිදෙන්න පුළුවන් කියලා. දැන් තේරෙනව නේද ඒකෙ මිදෙන්න අමාරුයි කියලා. මිදෙන්න බෑ. ඒක මොනවා හරි පැත්තකින් පල දෙනවා. දැන් සමහර අය බලන්න මේ ජීවිතේ ওই වගේ කොච්චර දුක් විඳිනවද කියලා. සමහර වෙලාවට තමන්ට බොහෝ දේවල් ලැබිලා තියෙනවා. හැබැයි ඒ ලැබීම් අතරේ නොලැබීම තීහා සමානව තියෙනවා. සමහරට ධනෙ තියෙන්න පුළුවන්. තමන්ට බොහෝ භවභෝග සම්පත් තියෙන්න පුළුවන්. එක මොනවා හරි පැත්තකින් අඩුපාඩුවක් තියෙනවා. ඒ අන්නේවෙනි කාරණාවල් නිසා තමන් තීරුම් කරගන්න ඕන මේ ජීවිතේ හැකි තාක්ම අපේ මේ අකුසල කර්ම වඩන එක අපි පුළුවන් තරම් ඉවත් කරගන්න කටයුතු කරන්න ඕන. ඒ අකුසල කර්ම විපාක අපේ ජීවිතේ ඇති වෙන ස්ථාන පුළුවන් තරම් නැති කරගන්න තමයි අපි වෑයම් කරන්න ඕන. අන්නේහිම කටයුතු කරන්න පුළුවන්කමක් ලැබුණොතින් පින්වතුනි අපට පුළුවන් මේ ජීවිතේ ඊළඟ මේ ජීවිතය අත්හැරලා ඊළඟ ජීවිතයට යනකොට යම් ප්‍රමාණයකට සම්පූර්ණ ජීවිතයක් ලබන්න යම් ප්‍රමාණයකට. හැබැයි ඉතින් අර දැන් සමහර වෙලාවට සමහර අය පින් කරන්න ගියාම අපි දකිනවා ඉතින් සමහර වෙලාවට එතන යම් යම් කාරණාවල් තියෙනවා ඒව Tamanට අදාළම නැහැ. හැබැයි ඉතින් ඒවට හිත යොමු කරනවා. සමහර වෙලාවට අකුසල කර්මය කරද්දී ඒ වයින් වලකින් අදහසක් ඇති වෙන්නේ. වචනින් පව්කම් කරනවා, කයින් පව්කම් කරනවා. ඔවගේ දේවල් කරනවා. සමහරට මේ පින්කම් ඇතුළෙත් ඒව කරනවා. ඉතින් මේකෙන් තේරුම් කරගන්න ඕන ওই දෙකම ඵල දෙන්න පුළුවන්. හැබැයි ඉතින් දෙකම එකට එකතු වෙලා ඵල දෙනකොට තමයි Tamanට වෙනතුනි බොහෝ දුක් විපාක ලැබෙන්නේ. දැන් මේ විමාන ප්‍රේතිය, ඒ කියන්නේ දෙව්දුවක් උනත් ඈ නිර්වස්ත්‍රයි. ඈට අද පිනත් ඇවිල්ලා ඈට ඒ පවත් ඇවිල්ලා ගේ පසුපස්සේ. ඉතින් දැන් දවසක් පින්වතුනි මේ එක්තරා නැවක පිරිසක් මේ නැවට නැගලා මේ ගමනක් යන්න පිටත් වුණා. ඔහොම යනකොට මේ නැව මුහුද මැදදී අර දිවි විමානය දැක්කා. ඉතින් ඒ විමානය දැකලා ඒකේ කපිතාන්වරයා දකිනවා මේකේ බොහොම ලස්සන දිවි ස්ත්‍රියක් ඉන්නවා. ඉතින් ඇත්ත එක කතා කරලා ඈ මනුෂ්‍ය ස්ත්‍රියක් නොවන බව තහවුරු කරගෙන ඉතින් ඇඟේ තියෙන මේ මෝනේ ලස්සන විතරයි පේන්නේ. ඇඟ පේන්නේ නැහැ. ඇඟ වහගෙන ඉන්නේ. ඉතින් අහනවා මේ කපිතාන්වරයා නුඹේ මෝන බොහොම ලස්සනයි. ඉතින් ඒ මෝන විතරක් පෙන්වන්නේ. නුඹේ ශරීරයත් එක්කම ওই මෝන පෙන්වන්නකෝ. ඉතින් ඒ වෙලාවේ අර දිවි ස්ත්‍රිය කියනවා පින්වත මට මගේ ශරීරය පෙන්වන්න බෑ. මට වස්ත්‍ර නැතුව මං නිර්වස්ත්‍රවයි ඉන්නේ කිව්වා. එතකොට කපිතාන්වරයා තමන්ගේ ළඟ තිබිච්ච බොහොම වටිනා කින වස්ත්‍රය ඈට තිලින කළා. නමුත් ඈ කියනවා පින්වත ඔය වස්ත්‍රේ ගන්න පුළුවන් කමක් මට නෑ. පොද එහෙම තත්ත්වයක මම නෑ. ඒ නිසා දිවි ස්ත්‍රිය කියනවා මට වස්ත්‍රයක් ලබන්න ක්‍රමයක් මම කියන්න. ওই වස්ත්‍රය නුඹලගේ නැවේ ඉන්නවා තෙරුවන් සරණ ගිහිල්ලා සිල් රකින්න උපාසකේ. අන්න ඔහුට ওই වස්ත්‍රය පූජ කරන්න කිව්වා. ඒ වස්ත්‍ර පූජාවෙන් ලබන පින මට අනුමෝදන් කරන්න කිව්වා. මට එතකොට වස්ත්‍ර ලැබෙයි කිව්වා. ඉතින් දැන් මේ විදියට කපිතාන්වරයා ඇගේ වචනේ පිළි අරගෙන අර උපාසකතුමාව හොයාගෙන ඔහුව හොඳින් නහවල පිරිසුදු කරවල හොඳ වස්ත්‍රයක් අඳවල හොඳ ආසනයක් පනවලෙහි වාඩි කරවල ඉතින් නොයෙක් නොයෙක් ආහාර පානයන් වලින් සහ වස්ත්‍රය වලින් ඔහුට පූජා පැවැත්තුවා. ඉතින් ඒ පින ඒ වෙලාවේ අර දිවි ස්ත්‍රියට අනුමෝදන් කළා. ඉතින් ඒ පින අනුමෝදන් කරගෙන දිව්‍ය වස්ත්‍ර ලැබුවා. දැන් උනේ දිව්‍ය වස්ත්‍ර ලැබුවා. ඊළඟට පින්වතුනි දැන් දෙව්දුව දැන් පිරිසගේ ඉදිරියට මේ වෙලෙන් කතා කරනවා. ඉතින් කපිතාන්වරයා
ආචාර්ය දැකලා අර උපාසකතුමාට කලින්ටත් වඩා ගරු කරන්න පටන් ගත්තා. උපාසකතුමාට නොයෙක් නොයෙක් දේවල් වලින් සංග්‍රහ කරන්න පටන් ගත්තා. උපාසකතුමාව සමීපයෙන් මැසුරු කරන හැම දිනාම තීරණය කළා. කොද ඔහු කෙරෙහි විශාල ගෞරවයක් මොවුන්ට ඇති වුණා. ඉතින් ඒ වෙලාවේ දිවි ස්ත්‍රියාවෙන් පස්සේ දිවි ස්ත්‍රියත් එක්ක දැන් කතා කරනවා. "ඇයි නුඹට මෙහෙම උනේ? ඇයි මේ වගේ වටින ජීවිතයක් ලැබිලා වස්ත්‍ර නොලැබුණේ?" ඉතින් ඇය ඒ සියල්ල ප්‍රකාශ කළා. "මම කලින් ජීවිතේ මෙහෙම දෙයක් කළා. අන්නේ කරපු අකුසල කර්ම විපාකේ නිසා තමයි මට වස්ත්‍ර නැති උනේ. නමුත් මම දානයක් දුන්නා. ඒ දාන ඵලේ නිසා තමයි මේ දිවි ස්ත්‍රියක් වෙලා ඉපදුනේ" කියලා කිව්වා. ඉතින් දැන් මේ කතාව මෙහෙම කියලා ඇය තවත් විශේෂ කාරණාවක් කියනවා. "පින්වත, මම කරපු පුණ්‍ය කර්මයයි මම කරපු අකුසල කර්මයයි එකතු කරලා ගත්තම අකුසල කර්මේ බලවත්කම වැඩි. ඒ කියන්නේ මම ලොකු අකුසල කර්මයක් තමයි අකුසලයක් වශයෙන් කරේ. හැබැයි පුණ්‍ය කර්මයක් වශයෙන් කරේ මම සුළු පින්කම. නමුත් ඒ සුළුවෙන් කරපු පින්කම පින්වත මට මේ ජීවිතේ අර අකුසල කර්මේ ශක්තිය අඩු කරවමින් පළ දුන්නා. ඒ කියන්නේ ඈ කරපු ඒ පාප කර්මේ නිසා ඈ හරිනම් ගිහිලි ඉපදෙන්න ඕන අවීචියේ. නිරේ තමයි ඉපදෙන්න ඕන. මොකද අර දුන්නු දානේ ඊටාම අල්ප වශයෙන් දීපු දානය. නමුත් දානය අල්ප වුණත් විපාක ශක්තිය වැඩි. අකුසල කර්මය බලවත් වුණත් ඒ කුසල කර්මේ ශක්තිය නිසා අකුසල කර්මේ ශක්තිය අඩු වුණා. නිකේ අකුසල කර්මයට වඩා උඩින් කුසල කර්මයේ තිබුණේ. අන්නේ නිසා තමයි ඒ අකුසල කර්මයයි කුසල කර්මයේ දෙකම එකට ඵල දීලා තියෙන්නේ. නමුත් ඉතින් අර ඔකෙදි තව දෙයක් තේරුම් කරගන්න ඕන. ඕනෑම අකුසල කර්මයකට වඩා කුසල කර්මයේ ශක්තිය වැඩි කියන එක. ඉතින් එහෙම නොවුනනම් පින්වතුනි ඇත්තටම අපට අද මෙහෙම ජීවත් වෙන්නත් හරි අමාරුයි. මොකද ඒකට හේතුව අපේ පින්වතුනි කුසල ගිනුමට වඩා බලවත් අකුසල ගිනුම. කරගත්තු කුසල කර්ම වලට වඩා වැඩිපුරම රැස් කරගෙන තියෙන අකුසල කර්ම. දැන් ඕකට පින්වතුනි මේ සංසාර ජීවිතය ගැන හිතන්න ඕන නේ. දැන් ඉන ජීවිතය ගැන හිතලා බලන්නකෝ. උදේ ඉඳලා රෑ වෙනකන් රෑ ඉඳලා එළි වෙනකන් අපේ පින්වතුන් වැඩි වශයෙන් වෙහෙසෙන්නේ සංසාරේ නවත්වන වැඩපිළිවෙල කරන්නද නැත්නම් සංසාරේ පවත්වන වැඩපිළිවෙල කරන්නද? තමන් තමන් පිළිබඳව ආවර්ජනය කරලා බැලුවොත් වැඩි දිනෙක් වෙහෙසෙන්නේ සංසාරේ පවත්වන වැඩපිළිවෙල කරන්න. එතකොට ඒකෙම තේරෙනව නේද අපේ මේ ගිනුමේ මොන ගිනුමද වැඩි වැඩියෙන් පිරෙන්නේ කියලා? ඇත්තටම ඉතින් අකුසල කර්ම ගිනුම තමයි වැඩියෙන් පිරෙන්නේ. තියෙන්නේත් අකුසල කර්ම ගිනුමම තමයි වැඩිපුර. හැබැයි ඉතින් කුසල කර්මයක් කළොත් ඒ අකුසල ගිනුම යට කරන්න තරම් මේ කුසල කර්මය ප්‍රබල වෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි අපි කුසල කර්ම කරන එකේ විශාල ලාභයක් තියෙනවා. ඉතින් දැන් මම අර මුලින් කිව්වේ ඒකයි. අපේ අකුසල ගිනුම ප්‍රබල වශයෙන් පළ දෙනවා නම් පින්වතුනි අපට පින්වතුනි මේ මොහොතේ ජීවත් වෙන්නවත් අමාරුයි. ඉතින් නමුත් තාම නොමැරි ඉන්නේ, තාම කරදරයක් නැතුව ඉන්නේ මොකක් නිසාද? අර කුසල කර්මේ බලවත්කම නිසා. පළ දීලා තියෙන කුසල කර්මේ ඒ ශක්තිය නිසා. ඒ නිසා මේ දේවතාවිය කියනවා මම කරපු කුසල කර්මය අල්ප වුණාට විපාක ශක්තිය වැඩි. ඒ නිසා තමයි මට මෙහෙම වුනේ. ඊළඟට කියනවා මේ පින්වත මට මගේ ජීවිතය පවත්වා ගන්න තව වැඩි දවසක් නැහැ. මම බොහෝම කෙටි කාලයකින් يعني මාස 5ක් වගේ යනකොට මේ දිව්‍යාත්ම භාවය ඉවර කරනවා. හැබැයි ඊළඟට බලවත් වෙන්නේ මම අර සොර සිතින් කරපු අකුසල කර්මය. ඒ කියන්නේ තව මාස 5කින් මං අවීචිත යනවා. මේකේ මගහැරෙන කාරණාවක් මට මෙතන විස්තර කරලා දෙන්න ඕන කමක් තියෙනවා. ඒ තමයි මේ දැන් අර දිවි ස්ත්‍රියට කපිතාන්වරයා වස්ත්‍රේ දිගු කරාම ඈට ඒක ගන්න බෑ. ඒ නිසා කියන්නේ මොකද්ද? ඕක දීලා ඒ පිට මට අනුමෝදන් කරන්න. ඉතෝගිනුත් හොඳ කාරණාවක් කියලා දෙනවා. ඒ තමයි මොකද්ද? මලගිය ඥාතියෙකුට කවදාවත් මේ අතකින් අතකට යමක් දෙන්න බෑ කියන එක. අපේ සමහර අනුවන පිරිස් සමහරලාට මිත්‍යා දෘෂ්ටික වැඩත් කරනවනේ. සමහරලාවට තමන්ගේ මලගේ ඥාතිය ආස කරන දේවල් සමහරලාට සොහොනින් තියෙනවා. ආහාර පාන තියෙනවා. ওই වගේ දේවල් තියෙනවා. ඒකදී මිත්‍යා දෘෂ්ටිය. ඒ කියන්නේ අතකින් අතකට දීලා කවදාවත් ඒව ලබන්න බැති. ආහාරයක් සොහොනින් ගිහින් තියෙනවට වඩා ලාභයි ඒ ආහාරය දන් දීලා අනීපින් අනුමෝදන් කරන එක.
ඒකෙන් තමයි ඒ කෙනාට යම්කිසි සහනයක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා වින්නතුනි දැන් අතින් අතකට යමක් දෙන්න පුළුවන් හිතින් හිතකට. එහෙනම් කල යුත්තේ මොකද්ද? අපි පුණ්‍ය කර්ම කරලා ඒ පුණ්‍ය කර්ම ඒ ඥාතියට අනුමෝදන් කරවන එක. එතනින් එහාට වෙන කරන්න දෙයක් නෑ. අපිට කරන්න තියෙන උච්චරය මොකද්ද? පින් අනුමෝදන් කරන එක පමණයි. මළගේ ඥාතියෙකුට දෙන්න පුළුවන් උසස්ම දේ තමයි පින් අනුමෝදන් කරන එක පමණයි. හැබැයි තින් මළගේ ඥාතින්ටත් පින් දුන්නට මතක තියාගන්න ඉතින් අපි හැමේ ඥාතියෙකුටම අනුමෝදන් වෙන්නේ නෑ. මොකද ඒ කෙනා පින් අනුමෝදන් වෙන්නේ පරදත්තූප කියන ප්‍රේත කොට්ටාසී පිදිලා හිටියොත් විතරයි. කියන අන්‍ය ප්‍රේත ජීවිතවල ඉපදුනාට, තිරිසන් ලෝකවල ඉපදුනාට, නිරේ ලෝකවල ඉපදුනාට, තවත් විදියකින් කොට දිව්‍ය මනුෂ්‍ය වුණත් අපි අනුමෝදන් කරන පින් අනුමෝදන් වෙන්නේ නේ. නමුත් ඉතින් අර අපි පින් කරන එකේ ලාභයක් තියෙනවා. එකක් තමයි අහඹුලෙස ඒ ඥාතියට අනුමෝදන් කළොත් එක එකක්. හැබැයි ඉතින් අනිත් පැත්තෙන් හිතන්න ඕන කාරණාව තමයි පින්කම කරන පිරිසට හරි පින් අනුමෝදන් වෙනවනේ. එනිසා කවදාවත් එහෙම හිතල කරන පින්කම් අහ කියන්නේ නේ. ඥාතියට අනුමෝදන් කළොත් අනුමෝදන් කරන්න පුළුවන්. හැබැයි ඉතින් බැරි වුණා කියලා එහෙම අහ කියන්නේ නේ. මොකද අර පින්කම කරනපු පිරිසට ඒ පින්කම උපකාරයක් වෙන නිසා. එනිසා එහෙම පින් කරන එක වටිනවා. අනිත් එක තමයි මළගේ ඥාතියෙකුට අපිට දෙන්න තියෙන උපරිම දේ තමයි මොකද්ද? පින් අනුමෝදන් කරන එක පමණයි. අතින් අතකට යමක් දෙන්න බෑ. දැන් දිවි ස්ත්‍රී අරබගේ කතාව ප්‍රකාශ කළාම අර උපාසකතුමා කියනවා, දේවිය මං නුඹ ඒ දුගති භවයට යන්නේකින් වළක්වලා දෙන්න. කොහොමද හැවම කියනවා, දැන් නුඹ තමන්ගේ දිව්‍යාත්ම භාවයේ තිබිච්ච දුක්ඛිත කොටසෙන් මිදුණා. දැන් උඹට වස්ත්‍ර තියෙනවා, දැන් මොන්ට උඹට ආහාර පාන තියෙනවා, හැමදේම තියෙනවා. ඒ නිසා නුඹට දැන් ආහාර පාන තියෙනවා, වස්ත්‍රාභරණ තියෙනවා. එනිසා නුඹ ඒවයින් දන් දෙන්න කිව්වා. ඉතින් දිවි ස්ත්‍රී කාරණාව පිළි අරගෙන අර උපාසකතුමාට නොඑක් ආහාර පානයන්ගේ සංග්‍රහ කරලා වස්ත්‍රත් පූජා කරා. ඊළඟට ඒ විතරක් නෙමෙයි තවත් විශේෂ වස්ත්‍රයක් සකස් කරලා ඒ වස්ත්‍රය උපාසකතුමාට දුන්නා. මේක මගේ අතින් පූජා කළාසේ ඔබ ගිහිලා භාග්‍යතුන් වහන්සේට මේ වස්ත්‍රය පූජ කරන්න කියලා. ඊළඟට වන්දනාවක් කරලා කිව්වා, මම වෙනුවෙන් මේ වන්දනාව භාග්‍යතුන් වහන්සේ උදෙසා කරන්න කියලා. ඉතින් ආන් ඒ විදියට කටයුතු කරපු නිසා ඒ දිවි ස්ත්‍රියගේ වචනේ පිළි අරගෙන අර උපාසකතුමා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට මේ කතාව කියලා තෙර වස්ත්‍රය භාග්‍යතුන් වහන්සේට පූජ කරලා වන්දනාවත් කළා. ඉතින් ඒ පින අනුමෝදන් කරගත්තු අර දිවි ස්ත්‍රිය විමාන ප්‍රේතාත්ම භාවයෙන් මිදිලා ඈ තෞතිසා දිවි ලෝකේ මහේශාක දිවි විමානයක මහේශාක දෙව්දුවක් වෙලා ඉපදුනා. ඉතින් පිඟුතුන් කල්පනා කරලා බලන්න ඒ දිවි ස්ත්‍රියගේ ජීවිතය කොයිතරම් උසස් ආකාරයට වෙනස් කරගත්තද. එහෙම වෙනසකට ලක් කරගන්න පුළුවන්කමක් ලැබුණේ මොකක් නිසාද? අන්ධයක් නිසා නෙවෙයි. ඒ සම්මාදිට්ඨිකව තමන්ගේ ජීවිතය පරිහරණය කරපු නිසා. දැන් කලින් ජීවිතේ කරගත් අඩුපාඩුව නිසා මේ ජීවිතේ ඒ අඩුපාඩුවත් එක්කම තමයි මේ ජීවිතේ ලැබුණේ. දැන් මේ ජීවිතේ කරන ඒ කාරණාව නිසා ඇය ඉන්න තැනින් ඉහළට ගියා. ඒ නිසා පිංගතුනි අපේ පිංගතුන් මතක තියාගන්න, අපි සංසාරයේ යමක් ලබනවා නම් ලබන්නේ අපි කරගත්තු ආකාරයට. ඒතර මේ කාරණාව තේරුම් අරගෙන අපේ පිංගතුන් උනන්දු වෙන්න තමන්ට ජීවිතේ මේ වලකින්න තියෙන සෑම අකුසලයකින්ම ජීවිතය ඉවත් කරගන්න. දැන් උදාහරණයක් හැටියට ගිහි ජීවිතයක් ගත කරන අපේ පින්වතුන්ට තියෙන මූලිකම සිල්පද පහනේ පන්සිල්. ඒතර පන්සිල් පද පහ ආරක්ෂා කරනකොට දැන් සමහර අය ඉන්නවා පින්වතුනි, සමහර වෙලාවට තමන්ට යම් අකුසල කර්ම විපාක තියෙනවා, ඒවා ළඟා කරගන්නේ නැතු ඉවත් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු ඔන්න කෙනෙක් බොරුවක් කියනවා. සමහර වෙලාවට ඒ කෙනා බොරුවක් කියන්න පුළුවන්,
ඔන්න තමන්ගේ ධනිය බේරගන්න. උදාහරණයක් හැටියට අපි හිතමු ඔන්න කෙනෙක් ඉන්නවා, ඒ මනුස්සයා නිතර නිතර ඇවිල්ලා මුදල් ඉල්ලෙල කරදර කරනවා. දැන් මේ මනුස්සයා නිතර නිතර මුදල් ඉල්ලෙල කරදර කරන නිසා, මොකද මේ මනුස්සයා ගන්න මුදල් නැවත දෙන්නෙත් නැති නිසා ඔන්න තමන් බොරුවක් කියන මුදල් තියෙනවා දෙහුවොත් නෑ කියනවා. දැන් ඇත්තට මෙහෙම බොරුවක් කිව්වේ අර ධනිය බේර ගන්න ඕන නිසානේ. සමහර අයගේ නම්බුව බේර ගන්න, සමහර අයගේ රස්සාවල් බේර ගන්න බොරු කියනවා. හැබැයි පින්වතුනි, සමහර අය ඉන්නවා එහෙම, දැන් ඒ වගේ ලාභයන් නිසා නෙවෙයි, කිසිම හේතුවක් නැතුව අකුසල කර්ම කරගන්නවා. උදාහරණයක් ඇටිට අපි හිතමු, දැන් බොරුව කියන කාරණාව ගමුකෝ. දැන් සමහර වෙලාවට ඔන්න බොරුවක් කියනවා කෙනෙක්ව අපහසුතාවයට පත් කරවල විහිළුවක් කරන්න. ඔන්න කවුරු හරි කෙනෙක් ඉන්නවද කියලා ඇහුවොතින් සමහර වෙලාවට නෑ කියන්න පුළුවන්. පස්සේ කියන්න පුළුවන් නෑ නෑ මම බොරුවක් කිව්වේ කියලා. ඉතින් මුලින් නෑ කියනවා. යම් කිසි දෙයක් මේ විහිළුවට හොරෙන් අරගෙන එක ගත්තද කියලා ඇහුවොත් නෑ කියනවා. ඉතින් ගත්තේ විහිළුවට නෑ කියනවා. ඉතින් බලන්න පින්වතුනි, මේ මිනිසුන්ගේ මේ තණ්හාව බලවත් වුණාම ඒකෙන් තමන්ගේ සංසාරය අඳුරු කරගන්න හැටි. ඉතින් එතකොට පින්වතුනි, දැන් තේරුම් කරගන්න ඕන කාරණාව තමයි ඒ වගේ දේවල් කරලා අපිට සංසාරේ මොනවද ලැබෙන්නේ. අර දවසක් යාළුවෙකුගේ වස්ත්‍රයක් විහිළුවට හැංගුවා කියලා ඒ දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඉපදෙලා වස්ත්‍ර නැතුව ජීවත් වුණානේ. දිවියෙක් වෙලා ඉපදුණා වස්ත්‍ර නැතුව ඉපදුනේ. මොකද විහිළුවට වස්ත්‍රය හංගලා පස්සෙ තින් ඒ වස්ත්‍රේ නැවත දීලා තිබුණා. නමුත් අර ඒ සොර සිතින් කරපු ප්‍රමාණය සසරේ පළ දුන්නා. ඉතින් ඔය වගේ හිතන්න තමන් ඉස්සර වෙලාම උත්සාහ කරන්න පින්වතුනි, මේ දැන් ප්‍රයෝජනයක් නැතුව කරන අකුසල කර්ම ටිකෙන් ඉවත් වෙන්න. එතකොට අපේ පින්වතුන්ගේ අකුසල කර්ම වඩන එකෙන් පින්වතුනි වැඩි ප්‍රතිශතයක ගාණක් මං හිතන ඉවත් කරගන්න පුළුවන්කමක් තියෙයි කියලා. දැන් මං ඒකෙන් මේ වර්ග කරනව නෙවෙයි, මේ හේතුවක් ඇතුව කරන පව් හොඳයි, හේතුවක් නැතුව කරන පව් තමයි හොඳ නැති කියලා නෙවෙයි මම කියන්න හදන්නේ. ඒක වැරදිට තේරුම් කරගන්න එපා. මම මෙතන කියන්න හදන්නේ ඉස්සර වෙලාම අන්නේ ප්‍රමාණයෙන් බේරෙන්න. බේරිලා ඊට පස්සේ පින්වතුනි හිත යොමු කරන්න හැම ක්‍රියාවකටම සිහියෙන්. දැන් වචන භාවිතා කරද්දී කල්පනා කරන්න, යමක් කියද්දි මම මේක කියන්න ඕනද, කිව යුතු දෙයක්ද මම මේ කියන්නේ. බොරුවක් වෙන්න පුළුවන්, කේලමක් වෙන්න පුළුවන්, පරුස වචනයක් වෙන්න පුළුවන්, හිස් වචනයක් වෙන්න පුළුවන්. ඒක බලන්න යමක් කියන්න කලින් දැන් උදාහරණයක් ඇටිට, දැන් කෙනෙක් තමන්ගේ හිත පිළිබඳව දකින්න උත්සාහ කරපු වෙලාවෙ ඉඳලා ඒ කිනාට පින්වතුනි අකුසල කර්ම ගණනාවකින් ඉවත් වෙන්න පුළුවන්. තමන්ගේ හිත පිළිබඳ දකින්න ගත්තම් දැන් අපි හිතමු උන නිතර නිතර බොරු කියන කෙනෙක් කියලා. ඒ කෙනා නිතර නිතර බොරු කියපු පුරුද්ද නිසා දැන් මේ කාරණාව හිතට අරගෙන ඕ කල්පනා කරෝතින් නෑ මම මේ වගේ පව් කරගන්න හොඳ නෑ, මම බොරු නොකිය ඉන්නවා. සමහර වෙලාවට ඉත ඕක පටන් ගත්ත මුල් කාලේ අර පුරුද්දට කියවෙන්න පුළුවන්. නමුත් අර සිහියෙන් ඉන්න නිසා සමහර දේවල් තියෙනවා කරන්න ගියාම ඒක ප්‍රයෝජනයක් නෑ කියලා හිතලා නොසලකා හරිනවා. ඒක කරන්න නැතුව නිහඬ වෙනවා. දැන් තව උදාහරණයක් හිතට ගත්තොත් අපි තුන් ප්‍රාණඝාත කරනවා කියලා. දැන් ප්�ราණඝාතයක් කරන දැන් උදාහරණයක් හැටියට ගෙදරට සර්පෙක් ආවා. ඉතින් සර්පයාව ඉවත් කරවන්න පුළුවන් ක්‍රම ඕන තරම් තියෙනවා. නමුත් ඉතින් අර තියෙන අලසකම නිසා සමහරලාට මිත්‍යා දෘෂ්ටික සංකල්ප නිසා සමහරලාට ඒ සර්පයා මරනවා. ඉතින් එහෙම කරලා තමන් අර වැරදි පිළිවෙතක් තමයි කරන්න උත්සාහ කරන්නේ. ඔන්න තමන්ගේ අඹදරුව කන්නාව නම් තමන්ව කන්නාව නම් ඔන්න කියන්න පුළුවන් මං කන්නාව නිසා මැරුවා කියලා. දැන් එහෙමත් නෙමේ සතා විවත් කරන්න පුළුවන් ඕන තරම් අවස්ථා තියෙනවා. නමුත් මරනවා. අඩුම තරමේ උත්සාහ කරන් අන්නේ ප්‍රමාණයෙන්වත් වලකින්න. කෙනෙක් එක පිඟුතුනි බැනගෙන යන්නේ නැතුව එතනින් ඉවත් වෙලා යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා නම් එතනින් ඉවත් වෙලා යන්න. මොකද එතන ඒ රණ්ඩුවට පැටළුනොතින් තමන් කරගන අකුසල කර්ම ඊට වඩා වැඩි.
අන්නේ නිසා ඉතින් ඉවත් වෙන උත්සාහ කරන්න. ඒ ඔන්නයේ විදියට කටයුතු කළොත්, ඒ කියන්නේ මේ සිහිය ප්‍රඥාව ඇතුව කටයුතු කළොත් මං හිතනවා අපේ පින්වතුන්ට බොහෝ අකුසල ප්‍රමාණයකින් වළකින්න පුළුවන්කමක් ලැබෙයි කියලා. එනිසා යමක් කරන්න කලින් නුවණින් මෙනෙහි කරලා බලන්න, මම මේ කරන්න හදන්නේ ඇත්තටම කළ යුතු අත්‍යවශ්‍යම දෙයක්ද? පවක් කරන්න හිතට නැගෙනකොට උත්සාහ කරලා බලන්න පින්වතුනි, ඒ පව කරන එකට වඩා මේකෙන් වළකින්න පුළුවන් මාර්ග තියෙනවද කියලා. අඩුගානේ පින්වතුනි, තමන් මේ ඊතරට යන උත්සාහයක් හරි දරනවා කියලා හිතෙන්න පුළුවන් එතකොට. තින්සා බලන්න, තමන්ට ඒකෙන් වළකින්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවද කියලා, පාරවල් තියෙනවද කියලා. ඉතින් අන්නේ විදියට බලලා උත්සාහ කරන ඒවයින් වළකින්න. ප්‍රාණඝාතය දිහා බලන්න, සොරකම දිහා බලන්න, කාමයේ වරදවා හැසිරීම දිහා බලන්න, ඊළඟට බොරු කියන එක දිහා බලන්න, සුරාපානයේ දිහා බලන්න. ඉතින් බලන්න ඒව දිහා, තමන් මේ කියන අකුසල කර්ම මට වළකින්න පුළුවන් පාරවල් තියෙනවද? අන්න එහෙම වළකින්න පුළුවන් පාරවල් තියෙනවනම් ඒව ක්‍රියාත්මක කරන්න. එනිසා මේ අසිහියෙන් කටයුතු කරලා අකුසල කර්ම රැස් කරගෙන, ඒ අකුසල කර්ම නිසා පින්වතුනි සංසාරයේ දුක් ජීවිතයක් ඇති කරගන්න උත්සාහ කරන්න එපා. ඉතින් ඒකේ පාඩුව තමන්ටම තමයි. මොකද ගෙවනකොට ගෙවන්නේ තමන් තනියමනේ. ඒ නිසා මේ කාරණාව හිතට නගාගෙන තේරුම් කරගන්න, අපි මේ පින් කරන ගමන් අපි පෞත් කරගන්නවා නම් ඵල දෙනකොට දෙකම එකට එකතු වෙලා තමයි ඵල දෙන්නේ. ත්‍යාගේ කාරණාව අපි පින්වතුන් අවබෝධ කරගන්න, තේරුම් කරගන්න. ඉතින් ඒක තේරුම් කරගෙන හැකි හැම වෙලාවකම උත්සාහ කරන්න තමන්ගේ ජීවිතයට අකුසල කර්ම වළක්වන්න. ඒ අකුසල කර්මයට හිතේ ඉඩක් දෙන්න එපා. ඒක හරියට අර සර්පයෙකුගේ කුණක්, එමු නැත්තම් මැරිච්ච බල්ලෙකුගේ බලු කුණක්, එමු නැත්තම් පිළිකුල් කරන මොනවහරි අපද්‍රව්‍යයක් තමන්ගේ ඇඟේ තැවරෙනකොට ඒකෙන් වළකින්න තමන් උත්සාහ කරන්නේ යම්සේද? ඉගෙන ඒක තැවරිච්ච ගමන් පිරිසුදු කරගන්න යන යම්සේද? ආන් ඒ විදියට මේ අකුසල කර්මය තමන්ගේ ජීවිතෙන් ඉවත් කරන උත්සාහ කරන්න. අන්න ඒ විදිහට අකුසල කර්මෙන් හිත මුදවාගෙන කුසල කර්මයේ කෙරෙහි හිත යොමු කරගෙන කටයුතු කරන්න ධර්ම ශ්‍රාවක පින්වතුන් හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවටපත් කරනවා. හොඳ, එහෙමනම් අද දවසේ මේ උතුම් වූ සදහම් දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්න, දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ ඉතාලියේ සේවයේ නියුතු මීගමුව වැල්ලවීදිය අංක 109 නිවසේ පදිංචිව සිටින නිරෝපා සර්මා මහත්මිය ඇතුළු පිඟුතුම් පිරිසයි මේ දේශනාවේ දායකත්වය දරන්නේ. තිගැතු බලාපොරොත්තු වෙනවා මීට වසර 3කට පෙර මියගිය සෝම ස්කන්ද සර්ම 2021/07 වෙනි දින මියගිය තම ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් ඒ පියාණන්ටත්, ඒ වගේම මෑණියන් වන රෝස් ජයකොඩි මෑණියන්ට ආශිර්වාදයේ කරන්නත් මේ වෙලාවේ තුමිය බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලින්ම මියගිය ආදරණීය පියාණන්ට පින්පෙත් අනුමෝදන් කරමු. ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන ධර්ම දාණයට දායකත්වය දරලා රැස් කරගත් සියලුම පින් ඒ පියාණන්ටත්, තම නමින් මිය පරලෝ ගියා වූ සංසාරගත සියලුම මියගේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිතය සුවපත් වේවා. ඕනෝන් ප්‍රාර්ථනා කරන බෝධිවලින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සුජීවතු සිටින ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. කායික මානසික සුවපත් භාවය ලැබේවා. ඒ මෑණියන්ට නිදුකින් නිරෝගීව දිගාසිරි සම්පත් ළඟා කරගෙන ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතයේ තුල තවත් බොහෝ පින් දහම් කරගෙන ධම්මානුධම්ම ප්‍රතිපදාව දියුණු කරගන්නට ඒ මෑණියන්ට
ශක්තිය දහිරිය ලැබේවා කියලා මේ වෙලාව අපි ආශිරුවාදය කරනවා. එවගේම ළඟාකරගත්තු සියලු පුුණ්‍ය ධර්මියෝ විශේෂයෙන්ම ඒ පවුල්ලට සම්බන්ධ හැම දෙනාටමත් මේ වෙලාව අපි අනුමෝදන් කරනවා. ඒ හැම දෙනාටමත් මේ සියලු පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා. එවගේම දායකත්වයේ දැරුවේ මහත්මියගේ සියලු යහපත් බලාපොරොතු පැතුමන් නිටු වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. කායික මානසික සුවපත් භාවය ලැබේවා. කරන කියන සියලු කටයුතු සර ප්‍රකාරයෙන් සාර්ථකමත් කරගන්නට එතුමීට ශක්තිය ධෛර්යය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා සෙත් ප්‍රාර්ථනා කළ ආශිර්වාදේ කරමු. ඒ වගේම net නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පිඟුතුන් හැම දිනාටමත් අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ හැම දිනාටමත් මේ ධර්ම දානමේ පිණින් නිදුක් නිරෝගී සුවපත් භාවය කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා මේ වෙලාවේ අපි ආශිර්වාදේ කරනවා. ඒ වගේම ළඟා කරගත් සියලු පුණ්‍ය ධර්මියෝ මානමිමියගේ මාගේ මෑණියන්ටත් මාගේ පියාණන්ටත් මා පැවිදි කරපු ගුරු දේවෝත්තමයන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. සසර පුරාවට මුදව උපකාර කරපු යමෙක් වේ නම් පින් බලාපොරොත්තු වෙන හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මෙවැනි උතුම් ධර්මයන් ලෝකයාට දේශනා කරන්න ධර්ම දාණයෙන් මාව සුවපත් කරන ධර්මාචාර්යතුමන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඒ වගේම ළඟා කරගත් සීල පුණ්‍ය ධර්මියෝ පින්වත් හැම දිනාටම අඩු නැතු අනුමෝදන් වේවා. අවසානයේදී රැස් කරගත් සීලම පින් සුද්ධාවාස ලෝකේ වාසය කරන්නා වූ අනාගාමී අරහත් සීලෝම බ්‍රහ්ම රාජාණන් වහන්සේලාටත්, ඒ වගේම බ්‍රහ්ම ලෝක වාසී සීලෝ ආර්යෝ සත්පුරුෂෝ බ්‍රහ්මින් වහන්සේලාටත්, සදිවි ලෝක වාසී සීලෝ ආර්යෝ සත්පුරුෂෝ දිවි රාජ්‍යොත්මෙන් වහන්සේටත් වහන්සේලාටත්, මහා මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇතුළු සීල මහා බෝසතාණන් වහන්සේලාටත්, සියලු චූල බෝසතාණන් වහන්සේලාටත්, චක්‍ර දේවීන්ද්‍රයන් වහන්සේ ඇතුළු තෙතිස් මහා දෙව් රජවරුන්ටත්, උන්වහන්සේලාගේ පිරිසටත්, සතරවරන් දිවි රාජ්‍යොත්මෙන් වහන්සේලාටත්, උන්වහන්සේලාගේ පිරිසටත්, වලාහක කායික සීලෝම දිවි රාජ්‍යොත්මෙන් වහන්සේලාටත්, උන්වහන්සේලාගේ පිරිසටත්, භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ප්‍රමාදීව ආරක්ෂා කරන සීලෝම සම්මාදිට්ඨික දිවි රාජ්‍යොත්මෙන් වහන්සේලාටත්, නාගරාජ්‍යොත්මෙන් වහන්සේලාටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ඔබව රකින, මාව රකින, අපේ ඥාති පිරිස රකින සියලුම ඉෂ්ඨකාමී දිවි රාජ්‍යොත්මෙන් වහන්සේලාටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. එහෙම දිනාම සතුරු සිතින් පින් අනුමෝදන් කරගනිත්වා. ඒ වගේම යම රජ්ජුරුවන්ටත්, මහා කාල නාගරාජන් වහන්සේ ඇතුළු සීලෝම බෝමාටක සම්මාදිට්ඨික දිවි රාජ්‍යොත්මෙන් වහන්සේලාටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ඔවුන් හැම දිනාම සතුටු සිතින් පින් අනුමෝදන් කරගනිත්වා. අවසානයේදී ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් නිවන් දකින ජාති දක්වාම සම්මාදිට්ඨික ජීවිත ලැබේවා, ත්‍රි හේතුක ප්‍රතිසන්දි ජීවිත ලැබේවා, සද්ධා සීල සති සමාධි ප්‍රඥා දියුණු තියුණු වේවා, බාල්‍යයන් ගැසුර නොලැබේවා, කල්‍යාණ මිත්‍ර සත්පුරුෂයන් ගැසුර ලැබේවා, ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල පරියාපති ධර්මයේ මහණ ලැබේවා. ඒක අවබෝධ කරගෙන ඉතාම පහසුවෙන් ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාව පුරුදු පුහුණු කරන ලැබේවා. නිවන් දකින ජාති දක්වාම දුක කියන වචනෙවත් අහන්නට නොලැබේවා, සැපවත් ජීවිතම ලැබේවා. බුද්ධෝත්පාද කාලවල ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනුකම්පාව ලැබේවා, අබුද්ධෝත්පාද කාලවල පසේබුදුරජාණන් වහන්සේලාගේ අනුකම්පාව ලැබේවා. අවසානයේදී ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ සාසනං, චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං, චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.